హలో యాలువనే వాళ్ళ హెమోమ ఎస్ఎల్ పబ్లిక్ అబ్ యూట్యూబ్ ఛానల్ అక్కడ ఆదరేం పిలిగాను అద ලංකාවේ ගොඩක් නිවසවල ලස්සන්ට අධිකරණ හා ඇක්වේරියම් ෂොප් වල ගොඩක් විකිනෙන විසිතුරු මසුන් කීප දෙනෙක් ගැන වගේම ඔවුන්ගේ මිල ගණන් ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ මුලින්ම කියන්න ඕනේ මිල ගණන් මාළුන්ගේ ශරීර ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් කියලා ඉතින් විසිතුරු මසුන්ට ගොඩක් ආස කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් බලන්න කියලා ඉල්ලන ගමන් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. 1. Goldfish. ගොඩක් අය දන්න මාළු විශේෂයක් තමයි goldfish කියලා කියන්නේ. goldfish ලා හැම පරිසරයකම හදන්න බෑ. ඉඩකඩ දින ටැංකියක ඔක්සිජන් හොඳට දීලා හොඳ පරිසරයක හදනවා නම් අවුරුදු ගාණක් වුණත් goldfish ලා ජීවත් වෙනවා. goldfish ලගේ වර්ග කිහිපයක් තියෙනවා. black maw goldfish bubble eye goldfish comet goldfish common goldfish fun tail goldfish oranda goldfish lion head goldfish කියලා මේ අතරින් common goldfish ලා ගොඩක් අය අතර ප්‍රසිද්ධයි සාමාන්‍යයෙන් ශරීර ප්‍රමාණයත් එක්ක රුපියල් 100 සිට goldfish ලා විකිණෙනවා 2 catfish ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා common catfish හා shark fin catfish කියලා මොන්ගේ කළු දිස්නයක් තියෙන මාළුන්ට තමයි ඉරිඩසන් ෂාක් කියලා කියන්නේ. සුදු කැට්ෆිෂ්ලට තමයි ඇල්බයිනෝ කැට්ෆිෂ් කියලා හඳුන්වන්නේ. කැට්ෆිෂ්ලා දිග අතට වර්ධනය වෙන මාළු විශේෂයක්. සාමාන්‍යයෙන් අඩි 3ක් දක්වා වර්ධනය වෙනවා. ඒ නිසා මොවුන්ට දිග මාළු ටැංකියක් තියෙනව නම් ගොඩක් හොඳයි. කැට්ෆිෂ්ලා පොඩි දෙයටත් කලබල වෙනවා. ඒ නිසා ටැංකිය නිදහස් තැනක තියෙනව නම් තවත් හොඳයි. කැට්ෆිෂ්ලා අවුරුදු 15 20 අතර කාලයක් ජීවත් වෙනවා. පොඩි කැට්ෆිෂ් පැටවෙකු රුපියල් 200 300 අතර ගානකට විකිණෙන අතර ලොකු කැට්ෆිෂ් මාළුවෙකු රුපියල් 1000 1500 මුදලකට විකිණෙනවා 3 ඒන්ජල් ඒන්ජල් මාළුන්ට යුනික් පෙනුමක් තියෙනවා කමියුනිටි එකක් විදියට ජීවත් වෙන මොවුන් ගොඩක් අහිංසක මාළු විශේෂයක් නිතර ජලයේ එහා මෙහා යන නිසා ගොඩක් ලස්සනයි ඒන්ජල්ලගේ පළල අඟල් 6ක් දක්වා හා උස අඟල් 8ක් දක්වා වර්ධනය වෙනවා ඒ නිසා ටැංකියේ තරමක් උස වෙනවා නම් ගොඩක් හොඳයි. ප්ලාන්ට් ටැංක් වලට තමයි ඒන්ජල්ලා ගොඩක් ගැලපෙන්නේ. ඒන්ජල්ලාගේ වර්ණ හා හැඩයත් එක්ක වර්ග ගණනාවකට බෙදෙනවා. සාමාන්‍යයෙන් ඒන්ජල් පැටව රුපියල් 200 සිට ඉහළ අගයකට විකිණෙනවා. 4. කාෆ්. කාෆ් කියලා කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ මසුන් විශේෂයක්. ඕනෑම පරිසර තත්වයක් යටතේ හදන්න පුළුවන් නිසා ගොඩක් අය කාෆ්ලා හදන්න පුරුදු වෙලා ඉන්නවා. කොයි කාෆ් කියලා නම් දෙකකින් හැඳින්වුවට එකම මාළු විශේෂයකට තමයි මෙම හඳුන්වන්නේ. කොයි කියලා කියන්නේ කාෆ්ලට ජපන් භාෂාවෙන්. කාෆ්ලා ගොඩක් මිත්‍රශීලී මාළු විශේෂයක්. මොවුන්ගේ වර්ග විදියට normal calf, whale tail calf, leather calf, සංකේ calf කියලා වර්ග වෙනවා. ඒ වගේම ශරීර පාටත් එක්ක කාෆ්ලා platinum calf, black calf, tricolor calf කියලා වර්ග වෙනවා. කාෆ්ලා අඩි 2ක් 3ක් දක්වා වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් පොඩි කාෆ් පැටවෙකු රුපියල් 100 සිට විකිණෙන අතර ලොකු කාෆ්ලා 500 1500 අතර මුදලකට විකිණෙනවා. ඔස්කා බුද්ධිමත්ම මාළු විශේෂය වේ. වෝටර් ඩොග් කියලාත් මොන්න හඳුන්වනවා. ඒ බල්ල වගේම ඔස්කා මාළුන්ගේ බුද්ධි මට්ටම වැඩි නිසා ඔස්කාලා වර්ග ගොඩක් ඉන්නවා. ඒ අතරින් කොමන් ටයිගර් ඔස්කා, කොමන් බ්ලැක් ඔස්කා, රෙඩ් කාපර් ඔස්කා, ඇල්බයිනෝ ඔස්කා බ්ලූඩ් සුපර් රෙඩ් ඔස්කා කියලා ප්‍රධාන වර්ගවලට බෙදෙනවා. ඔස්කාලා අඩි 1.5ක් දක්වා වර්ධනය වෙනවා. ආයු කාලය අවුරුදු 10ක් 12ක් අතර කාලයක් වෙනවා. සර්වෝග භක්ෂක නිසා ඕනෑම පරිසර තත්වයක් යටතේ ජීවත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔස්කා පොඩි පැටවෙක රුපියල් 450ක් පමණ වන අතර ලොකු ඔස්කා මාළුන් රුපියල් 1000 සිට ඉහළට විකිණෙනවා. 6. ගුරාමි ගුරාමීන්ට ටැංකියේ ඔක්සිජන් නැති වුණත් වතුරේ පිටතට ඇවිල්ලා හුස්ම ගන්න පුළුවන්. ගුරාමීන්ගේ ප්‍රධාන වර්ගය තමයි ග්‍රෑන්ඩ් ගුරාමි කියලා කියන්නේ. මවුන් අඟල් 25ක් විතර වර්ධනය වෙනවා. සර්ව භක්ෂක වන අතර අඳුරු පරිසරයක වුණත් මවුන්ට ජීවත් වෙන්න පුළුවන්. ග්‍රෑන්ඩ් ගුරාමීන්ගේ වර්ග දෙකක් ඉන්නවා. නෝමල් ග්‍රෑන්ඩ් ගුරාමි, ඇල්බයිනෝ ග්‍රෑන්ඩ් ගුරාමි. සාමාන්‍යයෙන් ග්‍රෑන්ඩ් ගුරාමි පොඩි පැටවෙකු රුපියල් 200 400 අතර මුදලකට විකිණෙනවා. ග්‍රෑන්ඩ් ගුරාමි ලොකු මාළුවෙක් රුපියල් 3000 4000 අතර මුදලකට විකිණෙනවා. ගුරාමින්ගේ පොඩි මාළු විශේෂයක් වන කිසිං ගුරාමි කියන මාළු විශේෂය අනිත් අයට වඩා ගොඩාක් පොඩි ටැංකිවල වුණත් මවුන් හදන්න පුළුවන්. ග්ලෝටෙට්‍රා
මිනිස්සු කෘතිමව හදපු මාළු විශේෂය බ්ලැක් විඩෝ ටෙට්‍රා සීබ්‍රා ඩයිනෝ යන විශේෂ දෙක එකතු වෙයි ජාන වලින් තමයි ක්ලෝ ටෙට්‍රා විශේෂය බිහිවන්නේ දීලිසෙන නිසා තමයි ක්ලෝ කියලා හඳුන්වන්නේ අඟල් 3ක් දක්වා විශාල වෙනවා ආයු කාලය අවුරුදු 3යි කෘතිමව හදපු මසුන් විශේෂයක් නිසා ආයු කාලය කෙටි රංචු විදියට ජීවත්වන මවුන් කඩිසර මාළු විශේෂය මේ මාළුන්ගේ වර්ග 6ක් තියෙනවා ඉලෙක්ට්‍රික් ග්‍රීන් සන්බස්ට් ඔරේන්ජ් කොමික් බ්ලූ ස්ටාර්ෆයර් රෙඩ් මෝන්ඩිස් ෆින් ග්ලස්ටික් පර්ල් සාමාන්‍යයෙන් ග්ලෝ ටෙට්‍රා මාළුන් රුපියල් 150ක් 200ක් අතර මුදලකට විකිණෙනවා ඉතින් අද අපි කතා කරේ විසිතුරු මසුන් අතරින් ගොඩක් අය ආස කරන මාළු වර්ග 7ක් ගැන මීට අමතරව ඉදිරියේදී මාළු ගැන මීට වඩා විස්තරාත්මක වීඩියෝ කිහිපයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉතින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා ඉල්ලා සිටිමින් අපි වීඩියෝ එක එන්ඩ් කරනවා නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට ජය